නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අපි මුස්ලිම් ජනතා මේ ගෙදි අන්තවාදීව ඡන්දේ දුන්නේ ඇයි කියන එක අපි විමසා බලන්න ඕන. අපි මුස්ලිම් සමාජයේ සම්බන්ධයෙන් ප්‍රශ්න කීපයක් අපි සමාජයෙන් ප්‍රශ්න කළා. එකක් තමයි ශාපි ශාබ්දීන්ගේ වන්ද්‍යාකරණ ක්‍රියාවලිය. ඒකෙදී ශාපි ශාබ්දීන් වැඩ කරපු ආකාරය, ආණ්ඩුව ක්‍රියා කරපු ආකාරය ඉතාම කනගාටුදායකයි. අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මකින් පැවතිද්දී ප්‍රදේශීය බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාත් පොලිස් අධිකාරීවරයාත් විශේෂයෙන්ම වයඹ පළාතේ මාරු කර හරිනවා. මාධ්‍යවේදීන්ට තර්ජනය කරනවා. ඒ වගේම මේ නඩුව හසුරුවපු ශානි අබේසේකර, තිසේරා, නිශාන්ත සිල්වා මේ තුන්දෙනා තමයි ප්‍රධාන වශයෙන් මේ නඩුව හසුරුවමින් හිටියේ. අපි දිගටම කිව්වා මේ තුන්දෙනා පක්ෂ පක්‍රග්‍රාහී, එක්කෝ ධනයට යට වෙලා තියෙනවා, එහෙම නැත්තම් මේ අයට වෙනත් බලපෑමක් නිසා මේගොල්ලෝ මේ නඩුව හරියට ගොනු කරන්නේ නැහැ කියලා අපි පොලිස් කොමිෂන් සභාවට වාර්තාවක් ලබා දුන්නා. එතකොට දැන් අපි ආණ්ඩුවට අලුතෙන් ආණ්ඩුව පත් වුණා. අපි ආණ්ඩුව පත් කිරීමේදී අපි බලාපොරොත්තු වෙච්ච අභිප්‍රාය තමයි අපි මුස්ලිම් ජනතාවට විරුද්ධ වෙන්න ඕනේ නැහැ. අපි ශාපි ශාබ්දීන් ගැන කතා කරා මුස්ලිම් ජනතාව අපිත් එක්ක තරහ වෙන්න ඕනේ නැහැ. මේක අපේ රටේ ලොකු ප්‍රශ්නයක්. අපි විශ්වාස කරනවා ශාපි ශාබ්දීන් මෙවැනි අපරාධයක් කර බවට. ඉතින් ඒක හරියට විමසා බලන්න පුළුවන් වෙන්නේ අධිකරණ ක්‍රියාවලියකින්. නැත්නම් පොලිස් දෙපාර්තමේන්තුවත් අදාළ පර්යේෂකයනුත් විධිමත්ව මේක පරීක්ෂා කරන්න ඕන. ඒ නිසා අපි කියන්නේ දේශපාලන මැදිහත් වීමකින් තොරව මේ ප්‍රශ්නය විසඳීම සඳහා සම්පූර්ණයෙන්ම රජය මැදිහත් විය යුතුයි. Breaking Dr. Okay.